අයිබෝන් සුබම සුබ දවසක් අපේ සියලුම රටවැසියන්ට. එවගේම අද මෙම මාධ්‍ය සාකච්ඡාව අපි විශේෂ වශයෙන් කරුණු කීපයක් මේ ජනාධිපතිවරයාගේ යොමු කළා, රටේ ජනතාවට යොමු කරන්න මම හිතන් ඉන්නේ. එවගේම තමයි සම්බන්ධව දන්නවා අද ලෝක ළමා දිනය. මේ ලෝක ළමා දිනයේදී දරුවන්ට නොයෙකුත් ආකාරයේදී ප්‍රශ්න රාශියක් සිදු වුණා මේ ශිෂ්‍යත්ව ක්‍රමේදී. මේ ශිෂ්‍යත්ව ක්‍රමේදී මේ අහිංසක දෙමාපියෝ දුප්පත් ගම්පලාත්වල, ඒ වගේම මතුරුහා මැද මවරුන්ගේ දරුවෝ ටික මහ විශාල ප්‍රශ්නයකට මේ ශිෂ්‍යත්වයේ ලකුණු වලදී ප්‍රශ්නෙට මැදිහත්ලා, ඒ වගේම ප්‍රශ්න පත්‍ර පිට වුණා කියලා ආරංචියකට මේ දැන් ලංකාවේ සියලුම දෙමාපියෝ දුකට පත්ලයින් අවස්ථාවක්. අද ලෝක ළමා දිනය කියලා සමරන්නට අපේ දෙමාපියන්ට, අපේ මව්වරුන්ට අද දවස උදා වෙන්නේ නැහැ. මොකද සියලුම දරුවන්ට නොයෙකුත් විදිහට අසාධාරණකම් වුණා කියලා අපි දැක්කා. ඊයේ පෙරේදා ඉසුරුපා ඉස්සරහා උද්ඝෝෂණ කරමින් නැවත ශිෂ්‍යත්වයේ තියන්නට කියලා මේ දෙමාපියන්ගේ ලිම් කරනවා. වර්තමාන 9 වෙනි විධායක ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ ගෙදර යවලා, ඊළඟට විධායක ජනාධිපතිවරයා වශයෙන් අනුරු කුමාර් දිසානායකතුමා පත් කරගත්තා. ඒ මොකද පත් කරගත්තේ? රටේ ජනතාවගේ ප්‍රශ්න හඳුනාගෙන රටේ ජනතාවට යම් විදියකට උතුම් සහනයක් දෙයි කියලා. එනමුත් මෙතනදී අනුරු කුමාර් දිසානායක ජනාධිපතිතුමනි, මේ අපේ දරුවන්ට වෙලා තියෙන අසාධාරණය, දෙමාපියන්ගේ දරුවන්ට වෙලා තියෙන අසාධාරණ සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් කරලා නැවත ඒ දෙමාපියෝ කියනවා නම්, ඒ දරුවෝ කියනවා නම් නැවත ශිෂ්‍යත්වයට මුහුණ දීමට කැමැති කියලා ඒ අවස්ථාව ඒ දරුවන්ට ඒ දෙමාපියන්ට ඉෂ්ට කර දෙන්න. මොකද අපි දැක්කා ඉසුරුපායෙන් ජනාධිපති මන්ත්‍රිය දක්වා ගියාම්, ජනාධිපති කාර්යාලය දක්වා ගියා. ඇයි? මේ රටේ දරුවන්ට තියෙන දරුව තමයි සම්පත, දරුවන්ට තියෙන ආදිනතා. ලෝක ළමා දිනය කියලා සමරන්න අපිට පුළුවන් වෙන්නේ අන්න ඒ නිසා. ඒ වගේ දරුවන්ගේ දෙමාපියන්ගේ දරුවන්ගේ යුතුකම් ඉෂ්ට කරොත්, නැත්නම් යම් විදියකට අපේ දරුවන්ගේ යම් විදියකට ප්‍රශ්නයක් මතුවලා දරුවන්ගේ මනසට යම් විදියට ප්‍රශ්නයක් ඇතුණත් කවමදාකවත් ඒ දරුවන්ට ඒක පාලනය කරගන්නම ඉස්සරහට යන්න තමයි. ඒ වගේම තමයි අපි දන්නවා ගම්පලත්වල මේ වෙන විට තරුණ ගැහැණු ළමයි ඉන්නවා, තරුණ ගැහැණු ළමයි ඉන්නවා, තරුණ පිරිමි ළමයි ඉන්නවා. මේ තරුණ ගැහැණු ළමයින්ට පිරිමි ළමයින්ට මේ වත්මන් රජය හෝ මොනියම් රජයකින් අපි කියමු පසුගිය රජයකින් කිසිම දවසක අපි තරුණ ගැහැණු ළමයි පිරිමි ළමයි කියලා ගන්නේ අවුරුදු 60 සිට 100 දක්වා. මොකද 60 සිට 100 දක්වා ගත්තාම මේ අය තරුණයි. මොකද මේ අය කළා තියෙන සේවාව නොයෙකුත් ආකාරයට ඒ ඇත්තෝ පුළුවන් තරම් මේ රටට කැපවීමකින් වැඩ කළා. එතකොට දැන් අපි බලමුකෝ, දැන් ජනාධිපතිතුමා දැන් අවුරුදු 56ක් ඇති. ඉතින් 56 ඊළඟට ඔබතුමත් මේ ආපස්සට වයෝ වෘද්ධයට, එතකොට අපි කියන්නේ තරුණය කියලා. එතකොට අපිත් වයසට යනවා. මේ අද වෙනතුරු කිසිම රාජ්‍ය පාලකයකින් මේ වැඩිහිටියන්ට, වැඩිහිටි තරුණ අයට, වැඩිහිටි තරුණ කොල්ලෝ කෙල්ලන්ට කිසිම සහනයක් දීලා නැහැ. ඒ ඇත්තෝ ගැන අනිවාර්යෙන් බලන්න. මොකද සමහර අය මම වැඩිහිටියන්ට තරුණයෝ කිව්වම හිනා වෙනවා. හිනා යන්න දෙයක් නෙමේ, හිනා වෙන්න දෙයක් නෙමේ. මොකද ඒගොල්ලන්ගේ අතීතයට යන්න, ඒගොල්ලන් කරලා තියෙන දේවල්, ඒ කරලා තියෙන දේවල් දැක ඇටි අද වරිගයා වුණ මේ ඉස්සරහට ගෙනත් තියෙනවා. පාලනය කළා තියෙනවා, රටේ සම්පත් දායකත්ව දෙනවා, රට පෝෂණය කරන්න ඒගොල්ලන් හරි හම්බ කළ දෙනවා. එසේ නම් ඒ ගෑය ගැන බලන්න. විශේෂ වශයෙන් පාර්ලිමේන්තු මැතිවරණය මේ අවස්ථාවේ ලහිලහි එනවා. 2024 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, තමුන්නාන්සේලා මේ රටේ පට්ටපල් හොරු ටිකක් බෝ කරුවා, ඒ පට්ටපල් හොරු ටික ආපස්සට පාර්ලිමේන්තුට යන්න ඉඩ දෙන්න එපා. මොකද කිව්වොත් එහෙම දැන් හොරු රෑන එහෙට පයින්නවා, මෙහෙට පයින්නවා, එහෙට පයින්නවා. මේ හොරු රෑන පෑන්ල ආපස්සට යමක් කරගෙන යන්න හදනක යම් පුද්ගලයෙක් ඒ අයගෙන් කකුල් දෙකෙන් අදිනවා. එදා මස් කටු කාපු අයගේ වාහනවල වටිනකම දැක්ක නේද? මස්
කනපුත් ගෙරය ළඟ කිසිම දෙයක් කිසිම කරන්න මස් කටුකාපු උන්ලඟ තිබුණ සේ ධනය තිබුණ වාහන පහසුකං අනේ දුප්පත් අහිංසක දෙමාපියන්ට බදු බර ගහ තමයි මේ ඔක්කෝම කරලා තියෙන්නේ. දෙමාපියන්ට දුප්පත් මිනිහට බදු ගහනවා, බදු බර ඉවට ගන්න බෑ, බදු බර බදු ගහලා ගහලා මුන්ට පුළුවන් තරම් සුරසක විදිහට පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ 225 දෙනා කමන්නේ කියන්නේ 225 දෙනාගේ පෞද්ගලික ලේකම්ගේ සිට පහළ දක්වා රටේ පුළුවන් තරම් හොඳ මරමස්ථාන ගන්න පුළුවන් ඒවත් අරගෙන අක්කගෙන් මල්ලිගෙන් නංගිගෙන් ඒ වගේම අක්කගේ පුතාගේ දුවගේ ඔක්කොම අතරම යුතුයකම් ඉස්තගෙන. එසේ නම් ඒ දේ කරන්නට ආයි යන්න එපා. ඇත්ත වශයෙන් මිස්ටර් ක්ලීන් රනිල් වික්‍රමසිංහ නවීන විදායක ජනාධිපති පත් වුණා. ඒතුමා ගත්ත බෑකක ගියා. අන්න ඒ වගේ කට්ටියක් අපිට අවශ්‍යයි. නමුත් රනිල් වික්‍රමසිංහ ආයේ පාර්ලිමේන්තුවේ ඉන්නේ නැහැ කියලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ ආපස්සට එන්නේ නැහැ. මම කියන්නේ රනිල් වික්‍රමසිංහ එන්නේ නැත්නම් කරුණාකරලා සමග ජන බලවේගයට බලය දෙන්න ඔබතුමාගේ. ඔබතුමාගේ අලියා සමග ජන බලවේගය දීලා බලන්න ඔහු කරන්න මොකද කියලා. ඉතින් අර පරම්පරාවෙන් පරම්පරාවෙන් දිනාගේ තියාගන්න එපා. නමුත් රජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පියාණන් එක්සත් ජාතික පක්ෂේ අර ගියෙත් නෑ, වෙන තැන්වට ගියෙත් නෑ. මම ඉල්ලා සිටින රජිත් ගෙමුත් පුළුවන් නම් ඔබතුමාලා මේ අලියා එකතු වෙලා ඕගොල්ලන් කටයුතු කරන්න. හැබැයි අලියා දැන් විසිකලා දින අලියා නැවත ගොඩ ගන්න පණක් දෙන්න අලියට. මොකද අලියා කකුල් කරලා නෑ, උට අලියට යන්න පුළුවන්. මම රනිල් වික්‍රමසිංහ මහත්මයලා මේ පුළුවන් තරම් තමන්ගේ දේශපාලන පක්ෂය ආරක්ෂා කරගන්න ඕන. තමුන්නාන්සේ දැන් ඇති නැටුවා, දැන් වයසට ගිලා ඉන්නේ. වයසක මිනිස්සයා වයසට ගියාට පස්සේ නිවාස කොට විවේක අරගෙන ඒටි කරගන්න මිසක් දැන් තරුණයන්ට දැන දෙන්නේ. එසේ නම් මම මේ අවස්ථාව සිහිපත් කරනවා. මතක තියාගන්න පරණ ඉස්සෝ යවන්න එපා, කුණු ගඳ ගහනවා ගානවාමයි. ජනාධිපති මහත්මයාණෙනි, ජනාධිපති මහත්වරණේදී විධායක ජනාධිපති ධුරයේ සුදුස්සායයි කවුරු හෝ තීරණය කරනවා නම් මෙයා සුදුස්සා, මෙයා තමයි යන්න ඕන. ඉතින් ජනතාව සුදුසු කෙනා හොරගත්තා. නමුත් මට යන්න තව කල් තියෙනවා, ඒ වෙලාවට මම යන්න. ගඳ ගහන උන්ටක නම් මේ වෙලාවේ ගඳ ගහපු අය, ගඳ ගස්සපු අය පාර්ලිමේන්තු කඩා විනාශ කරපු දේවල් පොඩි ළමයෙකුට පාර්ලිමේන්තුවේ කියලා කතා බලන්න විදියක් නැති හිටියේ. ඒ වගේ කට්ටිය නම් කුණු ගඳ ගහන කුණු මෝල් පාර්ලිමේන්තුවේ යවන්න එපා. asianmirror.lk